එනිය සැබෑ ලෙස මෛදිනිය පුර සමරන්න පුළුවන් නායකයෙක් ඉන්නවා නම් ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පමණයි කියන එක අපි තමුන්නාසට මතක් කරනවා. අද මේ ලොකු කතිකාවක් යනවා ගෝල් ෆේස් එක ඉල්ලුවා අනුර ඒක දුන්නේ නැහැ කියලා. ගෝල් ෆේස් එක අපිත් ඉල්ලුවා. හැබැයි ගෝල් ෆේස් එක නැවත වාරයක් සංවර්ධනය කරලා දේශීය විදේශිකයන්ට මනරම් විදියට ඒක නිර්මාණය කරන්න අපේ රජයේ තීන්දුවක් අරගෙන ඒක දැන් සංවර්ධනය කරගෙන යනවා. එනිසා ඒක ලබා දුන්නේ නැහැ. දැන් අනුර කියනවා අනුරව ගෝල් ෆේස් එක ඉල්ලුවා බය වෙලා ඒක දුන්නේ නැහැ කියලා. අපිත් ඉල්ලුවා. ගෝල් ෆේස් එක පැත්ත බලාද කියන ඇති අය ගෝල් ෆේස් එකේ සෙනඟ පුරවන්න කියලා පුළුවන් කියලා පෙන්නපු එකම පක්ෂය තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නායකත්වයෙන් දුන්න පක්ෂය. එදා අපි මුළු ලෝකෙම හෙල්ලුවා. එදා විපක්ෂ ඉඳගෙන අද දැන් ගිහිල්ලා විහාර මාර්ගයේ පාක් එකේ කාපට් පාරේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හදලා දුන්න පාරේ පාර හරහා ස්ටේජ් එකක් ගහලා අද ඔයගොල්ලෝ රැස්සිය බවත්තනවා. මට එතන ඉන්න කෙනෙක් එව්වා පින්තූර. ඒ පින්තූරේ බලපුවාම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමනි සම්පූර්ණයෙන්ම තියෙන්නේ ඒ වේදිකාව පිටිපස්සෙන් ඔක්කොම පේන ගොඩනැගිලි. ඔබතුමාගේ කාලේ නිර්මාණය වෙච්ච සංවර්ධනය තමයි අද පේන්නේ. ඉසහවස ගියාම මේ රැස්වීම දිහා බලන්න එපා. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ වැඩසටහන සහ සංවර්ධනය ජේවීපී එකේ රැස්වීම බලද්දී ඒක පිටිපස්සේ දිනනවා. හැබැයි අගමැතිතුමනි මට පුදුමේ මෙහෙම නීති කඩන මිනිස්සුන්ගේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. පාර්ලිමේන්තුව වටලන්න ආපු ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න ආපු අද සුනිල් හඳුන්නෙත්තිලා ලාල් කාන්තලා පොලිසියට කට උත්තරයක් ගන්න ගෙනියලා නැහැ. අද අපිට ආරංචිය බලෙන් ගැහුවා කියලා රැස්වීම භූමිය. ඒ නිසා අපි දන්න අනුර තමුන්නාංශගේ ඩීල් ගැන. තමුන්නාංශගේ ඩීල් ගැන මුතුන් කියන්න දෙයක් නැහැ. තමුන්නාංශේ 2015 මේ කඩේ මහින්දගේ කඩේ බඩු හොඳ නැහැ. ওই කඩේ බඩුද හොඳ කිව්වා කියලා අපි දන්නවා. කොහොමද මෛත්‍රී බාලට කඩේ ගියේ? කොහොමද යහපාල නාන්දුට කඩේ ගියේ? කොහොමද අරලිය ගහ මන්දිරයට ඉස්සරහ දොරෙන් විපස්ස දොරෙන් දෙපැත්තම ගිහිල්ලා කොමිටි හැදුවේ? කොහොමද තමන්ගලේ කම්ට 100,000කට වැඩිය පඩි අරන් දුන්නේ? නිසා අනුර කිව්වට අනු අපි ඩීල් දානවා කියලා නියම ඩීල් කාරයා ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා. ඉතින් කතා කරන්න වෙලාවක් එනවා. මේ වෙලාව නෙමෙයි. ඒ වෙලාවට අපි කතා කරනවා. අපි අනික් කතිකයෝ කිව්වා අරගලය ගැන විවිධ දේවල් ගැන. ඒවල ඇත්ත එළියේ තාකල් ගියාම එළියට දානවා අපි. අපි දානවා වෙච්ච හැම දෙයක් ගැනම. විමල් විනාස සහෝදරයා කියනවා දේශීය කුමන්ත්‍රයක් තිබ කියලා පොතක් ගහලා තියෙනවා. දේශීය කුමන්ත්‍රණය. විදේශීය. හැබැයි යා දේශීය කුමන්ත්‍රණය ගැන පොතේ ලියලා නැහැ. ඒ දේශීය කුමන්ත්‍රණය තමයි 2013 14 නිර්මාණය වුණේ. ආර්ථික ඝාතකයා කියලා පොත් ලියලා විදේශිකයන්ට සහ මේ රටේ විපක්ෂයට කරුණු දුන්නේ. විමල් හිතානේ අපිට අමතකලා කියලා. විමල් හිතානේ අපිට අමතකලා කියලා. අරගලේ කාලේ තෙල් පෝලිං හැදුනා. ගෑස් පෝලිං හැදුනා. විදුලිය නැති වුණා. කවුද මේ අපිට පිටිපස්සේ හිටියේ? තමුන්නාසලා බුද්ධිමත් ජනතාව. හදවත් වලට තට්ටු කරලා බලන්න කවුද මෙයා පස්සේ හිටියේ කියලා. අපි 2019 දිනුවෙන් පස්සේ මේ රටට ආවා ආයෝජකයෝ. ඒ ආයෝජකට කවුද ගහලා එළවුවේ? අන්න ඒ කුමන්ත්‍රකරුව තමයි මේ විනාශය කෙරුවේ. කවුද කිව්වේ අගමැතිට අයින් ගන්න මහින්ද රාජපක්ෂ මහත්තයාට? කවුද කිව්වේ ඉස්සල්ලාම? හතුරුවද කිව්වේ? නැහැ, ඇතුලේ ඉන්න හතුරුව ටික. ඒ නිසා මේ තාත්තේ හොඳට මතක තියාගන්න මේ රට දවන්ත සංවර්ධනයක් කරේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. එතුමා කරපු සංවර්ධන කන කාටවත් හීනකින්වත් හිතන්න බෑ. මේ රටේ අධිවේගී මාර්ග සංස්කෘතිය, මහා මාර්ග සංස්කෘතිය, බොරළු බාඩ කොන්ක්‍රීට් සංස්කෘතිය, විදුලි වළාග බලාකාර, වාරි මාර්ග යෝජනා ක්‍රම, තොගේද උපාධි දරින රස්සාවල් දෙන යුගය, රස්සාවල් තොගේද දෙන යුගය, පොඩි මිනිස්සයාට බට්ට වාහනයක් ගේන්න පුළුවන් ආර්ථිකය දියුණු කරුවේ. ඒ විතරක් නෙමෙයි, මහින්ද රාජපක්ෂ මහත්තයා කාලේ පෙන්නවා අපිට චීනයට විතරක් දෙවෙනි වෙච්ච ආර්ථික වර්ධන වේගයක් ගේන්න පුළුවන් කියලා හදපු නායකයා තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා කියලා අපි තමුන්නාසර මතක් කරනවා. හැබැයි 2015 එතුමා පැරද්දුවා. 2015 එතුමා පැරද්දපු ඉඳන් තමයි
අද මේ රට මෙතනට වැටුනේ මේ රට විනාශ වුනේ එයිනම් විමල් සහෝදරට මේ මතක් කරනවා විදේශීය විතරක් නෙමෙයි දේශීය වගෙනත් කතා කරන්න දේශීය වගෙනත් කතා කරන්න මහින්ද හොඳයි කියනවා බැසිල් හොඳ නැහැ කියනවා බැසිල් අපේ සංවිධායක පක්ෂ නිර්මාතු ඔය අගමැතිතුමා සාක්ෂි දරයි ඔබතුමා දන්නව මේ පක්ෂේ හදන්න තීන්දුව ගත්තාම ඔය හොඟාක් අය විරුද්ධ වුණා ඔබතුමා හිටගත්තා එදා දිනේෂ්තුණන් ඇමතුමා මේ අරගලේ එන වෙලාවේ එතුමා සභානායක මං ආණ්ඩු පක්ෂේ සංවිධායක එතුමා හැම වෙලේම කිව්වේ මං හෙල්ලෙන්නේ නැහැ රාජපක්ෂලාගෙන් මං රාජපක්ෂලා වෙනුවෙන් හිට ගන්නවා ජොනි එහෙම තමයි දිනේෂ්දා කිව්වේ ඒ නිසා හතුරු හිටියේ ඇතුලේ අම්මේ තාත්තේ සහෝදර සහෝදරියා කී දෙනෙක් කිව්වද මයින්දට ගෙදර යන්න එළිය මිනිස්සුන්ට වැඩි ඇතුලේ කී දෙනෙක් කිව්වද ඒ කියපු අය තමයි දැන් කූඩ අරංගලට ගිහලා ඉන්නේ හෙලිකොප්ටර්වල නැගලා තියන්නේ සිරිසේන ජනාධිපතිතුමා ජනාධිපති වුණාම අපේ අය හිතුවා ග්‍රාමසේක මහත්තයා ජනාධිපති වෙනකොට මේ රටේ ඕන කෙනෙක් ජනාධිපති වෙන්න පුළුවන් කියලා දැක්කද 2005 දීලා තිබුණ විනාශය ජාතික ආරක්ෂා විනාශ කරුවා ආර්ථිකය විනාශ කරුවා මුළු හැදිච්ච රටක් අනිත් පැත්තට කන විට ගැහුවා අවුරුදු 4 අනිත් පැත්තට එනිසා මේ තාත්තේ සහෝදර සහෝදරි මම දීර්ඝ කතා කරන්න යන්නේ නැහැ හේතුව ජනාධිපතිතුමත් අගමැතිතුමත් කතා කරන්න ඉන්න නිසා කතා කරනවා ගොඩාක් දේවල් කතා කරන්න පුළුවන් අනුසානකට අපි මතක් කරනවා යා කිව්වා කියුබන් මොඩල් එකකට ආර්ථිකය හදන්න ඕනේ කියලා මම දැක්කා විවාද නේද දියේ සමතුමා ජාගමැතිතුමා එතුමා කිව්වා අද කියුබාවේ මැයිදිනේ සමරන්නේ නැහැ කියුබාවේ නැහැ පෙට්‍රල් අද අනුරට කියනවා තාම කතා වාර්තා නැත්නම් ඒකට උත්තරයක් දෙන්න කියලා යාගේ මැයි පෙළපා සැරැස්වීමේ කියුබාවේ මැයි පෙළපාලිය තහනම් කරලා ඇයි පෙට්‍රල් නැහැ තෙල් නැහැ එනිසා අපි තමුන්නාසර මතක් කරනවා මාස 9ක් නෙවෙයි ප්‍රසන්න ඇමතුමනි ඉතින් අවුරුද්දක් එනවා එන මාසේ නම් වෙන්දා අවුරුද්දක් එනවා අපේ ගෙවල් වලට ගෙනේ තියලා අපේ පාක්ෂිකයන්ට ගහලා පාක්ෂිකයන් විතරක් නෙවෙයි කාන්තාවට පහර දීලා අමර කීර්ති අතකෝරල මන්ත්‍රීතුමාව අමු අමුවේ ඝාතනය කරලා අහිංසක මිනිස්සුන්ට පහර දීලා බස් ගිනි තියලා වාහන ගිනි තියලා කපල කොටලා වෙඩි තියලා මරපු යුගය ඒ කෙසේ කෙනෙක්ට නඩු නැහැ දැන් නඩු තියෙන්නේ සනත්යි මිලන්ටයි ජොන්ස්ටන්ටයි මිනිමරුන් චෝදනා දානවා ලෝකෙට මිනිමරුන් චෝදනා පාර්ලිමේන්තුවේ එළියට දෙන්නට කිසි දෙයක් නැහැ අරගලයට ඇවිල්ලා වරෙව් එකතු වියව් හරි බලාගමු කියපෝ අන්දු දිසනකටත් කිසිම දෙයක් නැහැ එහෙනම් අපි මතක් කරනවා ලොකුගේ ඇමතුමා කිව්ව විදිහට අපිට 88 89 හොඳට මතකයි 71 72 අපිට මතකයි සිරිමාව අගමැතිතුමිය ආණ්ඩුව හදලා අවුරුද්දයන් ඉස්සෙල්ලා තුවක්කු ගත්ත විනය කඩපු පොලිසියට විරුද්ධව තුවක්කු ගත්ත කල්ලිය තමයි ජනතා විමුක්ති පෙරමුණ මැතිනිය මරන්න හැදුවා 88 යසෙනොමියේ පවිත්‍ර ඇමතිතුමිය කිව්ව විදිහට UMP කාර්යෝ විතරක් නෙමෙයි වාමාංශික මිනිස්සුත් මැරුවා ඒ මැරුවේ වාමාංශික මිනිස්සු තමයි අනුර දිසානායකලගේ හතුරු වුණා අද අනුරණකගේ හතුරු කවුද ඕට්ටු අපි වෙන කවුරුත් නෙමෙයි ඒවා හොඳට මතක තියාගෙන වැඩ කරන්න දිසානායකල ජේවීපී එවුන්ගේ හතුරු හැටියට බෑන්නේ අපිව ඇයි අපි තමයි මේ පිළ නියෝජනය කරන්නේ වාමාංශික පිළ මේ රටේ වාමාංශික පිළ ඒ හින්දා තමයි අපේ පක්ෂයට ගහන්නේ අපේ නායකයන්ට ගහන්නේ අපේ නායකයන්ට ගරහන්නේ රටට වැඩ කරපු නායකයන්ට නින්දාපාස කරන්නේ රටට වැඩ කරපු නායකයන්ට වැඩ කරන පාක්ෂිකයන්ට නින්දාපාස කරන්නේ නිවන්සුවේ වහල්ලු 100%ට වැඩ කරන මිනිස්සු විතරයි මේ රටේ වහල්ලු නෙමෙයි අනිත් අපිට වැඩ කරන ඔක්කොම මිනිස්සු වහල්ලු සිංහල සංස්කෘතිය අනුව මහින්ද රාජපක්ෂ මහත්තයාට වැන්නනම් ඔවුන් කියනවා අන්න කියලා වහල්ලු වඳිනවා නින්දාපාස කරනවා බෞද්ධ ආගමට ගරහපු දරදාව මාලිගාවට බෝම්බ ගහපු පන්සලකට ගිහිල්ලා අඩිය තියපු නැති පන්සලේ හාමුදුරුව වෙඩි තියලා මරපු ජේවිපී කාර්යෝ දැන් කතා කරන බුද්ධ ආගම ගැන ඒ හාමුදුරු කොල්ලෝ මහින්ද රාජපක්ෂ මහත්තයා අපේ පක්ෂයටයි රට වෙනුවෙන් පැණි හිටියොත් ඒ හාමුදුරු කොල්ලන්ට අපහාස කරනවා නින්දා කරනවා අපේ හාමුදුරුවනේ
ගෝල් ෆෙස් එක බොහොමසා දකින්න ඇති. මේ හැම දෙයක්ම කරුවේ බය කරන එක. අපි anu rata කියනවා කැම්බල් පිටිය ඉඳලා මතක තියා ගන්නවා. ගෙවල් නෙමෙයි. අපි යම් මැරුවත් තමුසලාට ආණ්ඩුව පීඩන්න අපි දෙන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය අනුව අපි අනිවාර්යම ඊළඟ ආණ්ඩුව විතරක් නෙමෙයි ඊපාර ජනාධිපති තෝරන්නේ අපේ පක්ෂයෙන් කෙනෙක් තමුන්නාසට මතක් කරනවා. ඒ නිසා අපි බය කරලා දේශපාලනය කරන්න හදන්න එපා. Facebook එකේ සල්ලි වියදම් කරලා මංකොල්ල කාපු කර්මාන්තලින් සල්ලි ගත්තා බිල් දාලා ගත්තා සල්ලි වලට අපේ පක්ෂය යටපත් කරන්න අපි ඉන්නකම් අපි ඉඩ දෙන්නේ නැහැ කියන එක අපි ආදරෙන් මතක් කරනවා. ඒ නිසා අද ආව සියලු දෙනාටත් අද ඔබට මෙතනට එන්න ආශිර්වාද කරමු. ඔබගේ අම්මා තාත්තා බිරිඳ දරුවන්ට කියන්න මේ රට වෙනුවෙන් අපි පෙනී හිටින්න ඕනේ. අපි තමයි ශක්තිය. විදේශ බලවේග පරද්දන්න පුළුවන් එකම ශක්තිය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවගේ නායකත්වයෙන් පත් වෙන අපේ පොදු ජන පෙරමුණ කියලා තමුන්නාසට ආදරෙන් පතක් ගන්න කැමතියි. ගොබි අරගෙන අපේ පක්ෂය හරහා ඉතිහාසයේ ප්‍රශ්න වුණා, අඩුපාඩු වුණා, ඒව ගැන අපි කතා කරන්න යන්නේ නැහැ. ඒවා හොඟා දේවල්, රාජ්‍ය රහස්, ඒව රාජ්‍ය රහස්. ඒ බව කියන්න යන්නේ නැහැ. අපි දුක් වෙනවා. අපි හදවත් දඬනවා. 69 ලක්ෂයක් ඡන්ද දීලා හිරගෙවල් තෝරගෙන අන්තිමට සිද්ධ වෙච්ච දේ ගැන අපි දුක් වෙනවා. හැබැයි අපි ඉස්සරහට තිබ්බා අඩිය පස්සට තියන්න සූදානම් නැහැ කියලා අපි මතක් කරනවා. හදන්නේ පක්ෂ විනාශ කරන්න, පොට්ටුව නැති කරන්න, පොට්ටුවේ නායකයව බේදමින්න කරන්න. ඒකට අපි ලෑස්ති නැහැ. අපි ලෑස්ති නැහැ. ඒ නිසා විනය කැඩුවේ අනුර දිසානායකගේ පක්ෂය 71 ඉඳලා අද විනය හදන්න හදනවා. 75ක සාපය කියනවා. ඒ විනයල් නැති කරලා මඩ ගහලා මතකයිනේ කියපු දේවල් ඒවත් කියන විනාඩි දෙකක් ඉල්ලම අවසන් කරනවා. 2005 වුණාද කිව්වේ ලැම්බෝගිනි කිව්වා. අනුර කට උල් කරලා ඇස් දෙක එළියට පයින්න ඔන්න මෙන්න වගේ ලැම්බෝගිනි 18ක්ද 19ක්ද ගෙනා දැක්කා කියලා විවාද කිරි කිව්වා. ඊළඟ ගිල කිව්වා එහෙම එකක් කිව්වේ නැහැ කියලා. අර ඉන්නේ අර කවුද අර හිරේ ගිහිල්ලා චීන උරෙක් වගේ මහත් වෙලායි කවුද? වසන්ත මුදලිනේ නමත් අමතන හොඟක් ඇහැ. වසන්ත එළිය ඉන්නකොට ගෙට්ටුයි හිරේයිති කන්න දුන්නේ නැහැලු ඔය මහත් වෙලාගේ. දැන් වසන්තලාගේ නායකයා කුමාගුණරත්නම්. අනුර කිව්වා කුමාගුණරත්න අඳුරන්නේ නැහැ කියලා. එහෙම කිව්වා නේද? කිව්වා. ඒ නිසා අපි තමුන්නාට කියනවා අපි ඔක්කොම එකතු වෙන්න ඕනේ. ශක්තිමත් වෙන්න ඕනේ. මිනි මරුව ටික අපේ ගේ මිදුලට ඇවිල්ලා ඉවරයි. ගේ මිදුලට ඇවිල්ලා ඉවරයි. ඒ නිසා තමයි අයින්ස්ක ගොඩාක් අයගේ ගෙවල් ගිනි තියෙන ගමන් පාර්ලිමේන්තු මන්ත්‍රු 70,000 ගෙවල් ගිනි තිබ්බේ. වාහන විනාශ කෙරුවේ. ඇයි? නායකින්ට ගහලා කිව්වා. නායකින්ට මෙහෙමනම් ගමේ ඉන්න උඹලට ගහන්නේ අපි මෙහෙම කියලා. පළාත් සභා, ප්‍රාදේශ සභා, වෘත්තීය සමිති කියන්නේ අපේ කොදු නාරටිය. ඒක අපි හොඳට දන්නවා. එහෙනම් වෘත්තීය සමිති අය අනන්ත අප්‍රමාණ ප්‍රශ්න වලට මුහුණ දෙනවා. අපි ඒක දන්නවා. දන්නේ නැති අය නෙමෙයි අපේ පක්ෂේ. අපි යන් හැමින් සීරුවේ මේ ගමන යමු. මහා මැතිවරණ ජනාධිපති මැතිවරණ එනවා. මේ රට හදන්න, මේ රට දියුණු කරන්න පුළුවන් එකම පක්ෂය අපේ පක්ෂය පොට්ටුව පමණයි කියලා තමුන්නාසට ආදරෙන් මතක් කරමින් අද මේ සංවිධානය ඉතාමත්ම යෙලින් බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් ඒ පිටිපස්ස ඉඳගෙන පක්ෂයේ නිලධාරීන් ගම්මට්ටමින් ඔබ සියලු දෙනාම දැවැන්ත වෙහෙසක් දරලා අතිසාර්ථක රැස්වීමක් මැයි 9 අවුරුද්ද පිරෙන ඉස්සෙල් පැවැත්වුවා. ඒකට සුභාශිංසන කියලා දෙමින් වෘත්ති සමිති නායකයෝ ගණනාවක් මම දැක්කා. පෙළ පාළි වලින් මෙතන දෙනවා. ඒ ආව සියලුම දෙනාට පක්ෂයේ ගෞරවය අපි මේ වෙලාවේ ප්‍රකාශ කරමින් ඔබ සියලු දෙනාම අපි අත්දල් බඳගෙන මේ ගමන යමු. අපි කවදාවත් මේ සටන පාවා දෙන තැන නෙමෙයි ඉන්නේ. මේ සටන ජයග්‍රහණය කරලා අපි අනිවාර්යයෙන් මේ ජයග්‍රහණය සඳහා මේ වනාකට තමුන්නා සපකාශ කරමි. ඔබ සියලු දෙනාටම සුභම සුභ අනාගතයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමි. මන්නේ දන බොහොම ස්තුතියි. The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.